දැන් අපි අයදුම්පත් කැඳවීම සිදු කරන්නේ මාර්ගගතව. ඒකට පාසල් අයදුම්කරුවන් පාසලෙන් තමයි මේ අයදුම්පත් යොමු කරන්නේ. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අයදුම්පත් යොමු කරනවා. හැබැයි ඊළඟට මේ මාර්ගගත පද්ධතියට අපි මේ සියලු තොරතුරු ලැබුණාට පස්සේ අපි මේක සම්පූර්ණයෙන්ම මේක පරීක්ෂාවන් වලට ලක් කරනවා. මේකෙන් අදහස් කරන්නේ මොකද මේ වගේ දෝෂ විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවා සියල්ලක් අපි නිවැරදි කරගන්න ඕනේ. ඒ නිවැරදි කරමින් ඉන්න අතරතුර තමයි මේ පුංචි ගැටලුවක් ඇති වෙලා තිබුණා. එතනදී විෂය වෙනස් වීමක් වෙලා නැහැ. ඒක මම පැහැදිලිවම කියනවා. ඒ ඉල්ලපු විෂයක් කිසිම කෙනෙකුට නොලැබිලා නැහැ. එනේ කිසි ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මම කිව්වේ මං සියල්ල පරීක්ෂාවට ලක් කරා මේක දැනගත් වහාම ඔය විද්‍යා විෂය ඉල්ලපු නැති පිරිසකට ඇතුළත් වෙලා තිබීමක් තිබුණා. මම ඒක පිළිගන්නවා. ඒක මේ වෙනකොට නිවැරදි කරලා. අපි ඕක සිද්ධ වෙලා තිබුණේ පාසල් අපේක්ෂකීන්ට. ඒ පාසල් සියල්ලක් අපි දැනුවත් කරා මේ වෙනකොට. අපේක්ෂකයන් කිසිදු බලපෑමක් බාධාවක් වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට අපේ පද්ධතියෙන් ඒක ඉවත් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට විභාගයේදී කිසිදු බාධාවක් වෙන්නේ නැහැ.